එතකොට සටන් නළුවෙක් ඉන්දියාව හිටියා නම් ඒ සටන් නළුවාගේ සටන් දැකලා ඉන්දියාවේ දේවාල හදලා වඳිනවා. එතකොට අදටත් ඒ ඉන්දියාවේ තත්ත්වය. ඕ දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් කොවයිඩ් වලට බෙහෙතක් හොයාගත්තනේ කාලි අම්මා. හරි දිව එළියට දාගෙන ඉන්න යක්ෂිනි වගේ ඉන්නේ දෙයියෝ. එතකොට ඒ කාලි අම්මා පැණිය හොයාගත්ත වෙලාවේ කොයි රටේද දන්නේ ගියේ ඒ කාලි අම්මගේ පස්සේ. එතකොට දැන් මේගොල්ලෝ අර වීරියෙකුට සටන් වීරියෙකුට දේවාලයක් හදන්නේ පේන්න තියෙනවා. මොකද කාලි අම්ම කවුද දන්නේ දැක්කේ. මහත්යෝ ඔළුව උඩ කුකුල් ගූ තියාගෙන ඔය නායකයෝ හොයන්න එපා ගඳ ගහන්නේ කොහෙද කියලා ඈ. මහත්ය වගේ පින්වත් මහත්යෙක්ව ගත්ත ITN එකේ සභාපතිතුමා බලන්න ඕන මහත්ය සභාපතිගේ අන් දෙක තියනවාද කියලා. මාත්‍ය කිසිම සදාචාරාත්මක ශිෂ්ට සීලාචාර කමක් නැති මාධ්‍යවේදියෙක්. බුදු කෙනෙක් උපදින්නේ කිසිම දෙයක් අවබෝධ කරගන්න බැරි අපේ වචනයෙන්ම කියනවා නම් ගොබ්බයෝ ඉන්න තැනකද. ඒ කියන්නේ ඉතා පැහැදිලි නේද මං කියන්නේ කොහොම. ඒ කියන්නේ මොකොත්ම අවබෝධ කරගන්න බැරි නම් අපි කියන්නේ ගොබ්බයෝ කියලානේ. ඉතින් එහෙම තැනක සිසිර මහත්තයා ප්‍රශාන්ත මහත්තයා බුදු කෙනෙක් පහළ වෙයිද? ගෞරවණීය ගෞරවණීය ආරතුන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය දරින් වහන්ස ගෞරවනීය උපාසක උපාසිකාවනි මේ ඔබතුමා අපෙන් ආපු ප්‍රශ්නෙට අපි මේ නිතර කතා වෙන දේවල් තමයි මගෙන් ඇහුවොත් යම් කිසි කෙනෙක් ලෝකේ ඉන්න නරකම මිනිස්සු ඉන්නේ කොහෙද කියලා මං දෙසරයක් හිතන්නේ මට ලෝකේ මං ගොඩ රටවල කාණ්ඩය අස්සරේ කරලා තියෙනවා නරකම මිනිස්සු ඉන්නේ ඉන්දියාවේ. ඒ මොකද අර ඔබතුමා පාවිච්චි කරන ගොබ්බයෝ කියලා. ගොබ්බයෝනේ ගොබ්බ සේනලා. දැන් මේගොල්ලෝ කියනවනේ ඉතාලම පහත් මිනිස්සු ඉතාලම ගොබ්බ සේනලා. හැබැයි එකක් කියන්න. ලංකාවේ අපේ මිනිස්සුන්ට මේ වගේ රැස්වීමකදී පුළුවන් ද නමස්කාරයවත් කියන්න කනට ඇහෙන්නේ? එින දැන් ওই මහත්තුරු කියනවාද? කවුරු කාටවත් බෑ හරියට ගාතාවක් කියන්න. නමුත් බලන්න මේ මිනිස්සු එක විදිහට ලස්සන්ට සබපාවස ගන්නම් කියන ගාතාව කියන එක අහන් ඉඳ. පින්නතුනි දැන් මේ අපි මේ ලංකාවත් ඉන්දියාවත් පිළිබඳ වෙනස පෙන්නන්නේ මේ සිංහල අයට අවරම්භ කරන්න නෙමෙයි. හරිද? මේ ඒ වගේම ඉන්දියාවේ අය අපිට වඩා ඉහළයි කියන්නත් නෙමෙයි. ඕන කෙනෙකුට තමන් උපන් ජාතිය පිළිබඳ අභිමානයක් තියෙනවා. නමුත් අපි මේ කියන්නේ මේගොල්ලන්ගේ මේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ බුද්ධ ආගම විනාශ කිරීමේ මේ මාධ්‍යවේදී මාධ්‍ය සදාචාරයට හාත්පසින් විරුද්ධ මොනම ආකාරයකවත් සීලාචාර පදනමක් නැති විදියට හැසිරෙනවා මේ මාධ්‍යවේදියා.
අන්නේ නිසා මේක මේ මාධ්‍යවේදීන්ට දැනුම් දෙන්න මේ වගේ කැත මිනිස්සු මාධ්‍යවේදී වශයෙන් ඒ ආයතනට ගන්න හොඳ නැහැ. ඒ නිසා අපිට ඕනකම තියෙන්නේ මේ ඉන්දියාව බෞද්ධ හිටි රටක් නෙමේ මිනිමස් කාපු තිරිසන්ලු හිටපුවා කියන මේ කාන්තාවකුත් එකතු කරගෙන මේ නිගණ්ඨය කරන වැඩේට විරුද්ධව මිසක් අපේ සිංහල ජාතිය පහල දාන්න නෙමේ. ඒක හොඳට තේරුම් ගන්න. ඔයාගේ ආගම මොකද්ද? බුද්ධ ආගම. පන්සිල් පද පහ දන්නවද? ඔව්. කියන්න පුළුවන්ද අපේ ඔබ? බුද්ධක් නෑ පරක් වෙලා හැදෙන්නේ. ඔබතුමාගේ ආගම මොකද්ද? බෞද්ධය. බෞද්ධය. පන්සිල් පද පහ දන්නවද? දන්නවා. කියන්න පුළුවන්ද අපේ ඔබ? ඔයාගේ ආගම මොකද්ද? ආගම බුද්ධ ආගම. බුද්ධ ආගම. පන්සිල් පද පහ පිළිවෙලට කියන්න පුළුවන්ද? ආ පුළුවන්. සුරාමේ රේ වජිනම් තත්තාන වේරම නැතින්න තන වේරම නැතින්න කාපදන් සමාදියාමි. කවමේ මිත්‍යාචාර වේරමණි සික්කා බලවද්‍යාවි එන්නෙත් නෑ දැන් පානාතිපාතා වේරමණි සික්කා බලදන් සමාදියාමි අදින්නා දාන වේරමණි සික්කා බලදන් සමාදියාමි මුසාවාද වේරමණි සික්කා බලදන් සමාදියාමි කාමේ මිත්‍යාචාර වේරමණි සික්කා බලදන් සමාදියාමි සුරාමිරේ මංචෝවා දට්ටනා වේරමණි සික්කා බලදන් සමාදියාමි අංකල්ගේ ආගම මොකද්ද බුද්දාග පන්සිල් පද පහ දන්නවද මම ආගම ආගමට බැඳගෙන ඈ ආගම ආගම බුද්ධාම නෙමෙයි ආගම නෑ නෑ පන්සිල් පද පහ දන්නේ බයිබල් බයිබල් පුතුමාගේ ආගම මොකද්ද බුද්ධාගම පුතුමාට පන්සිල් පද පහ කියන්න පුළුවන්ද පිළිවෙලට පන්සිල් පද පහ කියන්නද පන්සිල් පද පහ පිළිවෙලට කියන්න දන්නවද දැන් නම් මතක නෑ මම පන්සිල් පද පහ පිළිවෙලට කියන්න පුළුවන්ද? පිළිවෙලටම කියන්න අමාරුයි දැන්. කතා කරන්න පුළුවන්ද? ඔබතුමායි. ඔව්. ඔබතුමාගේ ආගම මොකද්ද? බුද්ධාගම. බුද්ධාගම. පන්සිල් පද පහ පිළිවෙලට කියන්න පුළුවන්ද? මතකයක් නෑද? මතකයක් නෑ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම් පිබුද්දන් සරණං ගච්ඡාමි තතියම් පිදම්මං සරණං ගච්ඡාමි තතියම් පිසංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිත්‍තිගණන් දන්නේ දැන් පන්සිල් පද පාගෙන තීරණය ඔබට බාර වෙන කනාලොත් නා දැන් ඔබ විරුද්ධයි ඔබ කියන හැමදාම මේ ඉන්දියාවෙන් තමයි බුද්ධඝම එන්න ඕනේ බලන්න මේ රටේ මිනිස්සුන්ගේ හැටි අම්මා තාත්තා වයසට යනකොට මරාගෙන කනවා ඒ වගේම තමයි මේ මිනිස්සු කවුරු හරි ලෙඩ වෙනකොට මරාගෙන කනවා ඒ නිසා මේ හිර ඩෝටර්ස් කියනවා එයාගේ පොතේ තියනවා හිර ඩෝටර්ස්ගේ පොත්වල තියනවා මේ වයසක මිනිස්සු නෑ වයසක මිනිස්සු ඉතුරු වෙන්නේ නෑ ඒකට ප්‍රධාන හේතුව තමයි මේ රටේ මේ කලාපයේ මිනිස්සු අම්මා තාත්තා මරන් කරන වයස මේ ලෙඩ වුණාම මිනිස්සු මරන් කරන ඉතින් ලෙඩ වෙච්ච මිනිස්සු කින අනේ නෑ මම ලෙඩ වෙලා නෑ මාව මරාගෙන කන්න එපා කියලා ඒ උනාට ඇදගෙන ගිහින් මේ මිනිස්සුන්ව මරාගෙන කනවා ඒ වගේ බොහොම මිලිච්ච මිනිස්සු හිටව කාලයක් තමයි ඉන්දියාව ඒ කාලේ ඒ වගේම මට මේ පොත්පත් වලින් පැහැදිලිව මේ ග්‍රීක සහ පර්ෂියානු ඉතිහාස වලින් දැන් හොයා ගන්න ලැබුණා ක්‍රිස්තු පූර්ව යුගයේ කිසිම දවසක ඉන්දියාවේ බුදුදහම නම් නොතිබුණු බව ඒ ග්‍රීක ඉතිහාසඥයන් සහ පර්ෂියානු අධිරාජාංගී අනේ පින්වත් මහත්මාවනි ඔබතුමිය කියන්නේ කොහොමද මේ ඉන්දියාවේ මිනිස්සු මරන් කෑව කියලා ලෙඩු මරන් කෑව කියලා ඒ අපි නම් ඔය ඇහුවමයි එතකොට දැන් ඔබතුමිය මහවංශي විශ්වාස කරන්නේ නැහැ කොහොමද වෙන ග්‍රීකයන්ගේ මල මගුලක් විශ්වාස කරගෙන කියනවා එකක් කියනනම් වයසෙ හැටියට වැඩ කරන්න සල්ලි දුන්නත ජාතියක් ආගම පාව දෙන්න එපා තේරෙනවනේ තව අවුරුදු කීයක් ජීවත් වෙනවද එතකොට මේ කරපු සහගහන අපරාධයට සල්ලි වලට කෑදර වල මම බොරු කිව්වයි කියන එක ඔබතුමිට හංගෙන ඔබතුමිට දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට මේ සාපේ වදිනවා ඒ කියන්නේ මේ අහිංසක බෞද්ධයෝ මොකද යවන්න එපා කාලකන්ණි පවුකාර කතා කියන්න එපා පින්වත් මෑණියනි